මූලික කරගත්තේ එළඹෙන 9 වෙනිදා අපි සමගි ජන බලවේගයේ විදිහට සමගි ජන බලවේගයෙන් විතරක් නෙවෙයි මුළු රටේම ජනතාව එළියට බහින්න ඕන දෙයක්. ඒ සමගි ජන බලවේගයේ සමාජිකයන් විදිහට අපි කොටුව දුම්රිය ස්ථානයට උදේ 10 වෙද්දී සියලුම අය රැස් වෙනවා. මේක තමයි මම හැමදාම කියනගේ අවසන් සටන. රට රාජපක්ෂවරුන්ගේ මුදවා ගැනීම අවසන් දිනය විදිහට ඒක සනිටුහන් වෙයි. එදාට ලංකාවේ පක්ෂපාත ભેදයකින් තුරව සිරු දෙනා එළියට බහින්න ඕනේ. මගේ පෞද්ගලික මතය නම් රටේ සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම සඳහා SJB, JVP, TNA, පෙරටුගාමි මේ සියලු දෙනාම මහා මිනිස් පවුරක් විදිහට ජනතාව ඉස්සරහින් අත්වැල් බැඳගෙන එකට හිට ගන්න ඕනේ. එතකොට කඳුළු ගෑස් ප්‍රහාරය පළවෙනිට කන්නේ අර ඉස්සරහින් ඉන්න දේශපාලඥයෝ ටික. වතුර ප්‍රහාරය පළවෙනිට කන්නේ ඉස්සරහින් ඉන්න දේශපාලඥයෝ ටික. බැටන් පොල්ලෙන් පළවෙනිට ගුටි ගන්නේ ඉස්සරහින් ඉන්න දේශපාලඥයෝ ටික. එහෙම අපි පහර කාගෙන හරි අපේ පිටිපස්සේ ඉන්න අපේ ජනතාව ආරක්ෂා කර ගැනීමට පවුරක් වගේ සියලුම කොච්චර නියා හිතලා බලන්න සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක එතකොට පුබුදු ජාගොඩ සුමන්දිරන් ශානෙක්කම් මේ වගේ අපි මේ මේ අපි මේ කියපු නොකි කියපු කට්ටිය නොකියපු කට්ටිය මේ සියලු දෙනාම මහා පවුරක් වගේ අත්වල් බැඳගෙන ඉස්සරහට හිටගෙන හිටියොත් එම් මේ ජනතාව පිටිපස්සේ තියාගෙන ඔය ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි ඔය ගෝඨාභය රාජපක්ෂගේ පවුලේ උදවිය නෙමෙයි ආණ්ඩුවේ අය නෙමෙයි ඔය පොලිසිය ආමිග කාටවත් බෑ ඒ මහා පවුර පරාජය කරන්න මේක තනි පක්ෂයකට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මම නිරන්තරයෙන් ඒක කියනවා SJB එකට තනියෙන් ජනාධිපතිව පළවන්න බෑ JVP එකට තනියෙන් ජනාධිපතිව පළවන්න බෑ පෙරටුගාමි අයට තනියෙන් කරන්න බෑ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් වලට තනියෙන් කරන්න බෑ TNA එකට කරන්න බෑ මේ කිසි කෙනෙක්ට තනියෙන් කරන්න බෑ ඒ හැම කෙනාටමගේම බලයට වඩා වැඩි බලයක් අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්න සිද්ධ වෙනවා තවමත් පාර්ලිමේන්තුව ඇතුලේ ගෝඨාභය රාජපක්ෂට තාමති 3-2 තියෙනවනේ එතකොට එහෙමනම් මේ සියලු දෙනා එක වුණොත් එක දවසක වැඩක් පැය 24ක වැඩක් මේක ඉතින් ඒ නිසා තමයි අපි මේ දවස් ටික එක දිගට 9 වෙනිදා නම් අවසන් දවස වෙන්න ඕනේ මේ සතියම ඒ අවසන් නම් 9 වෙනිදා අවසන් දවස දවස් දක්වා සූදානම් වීම කරගන්නවා. يعني ඊයේ අපි ගියා ජනාධිපතිගේ ගේ ඉස්සරහටම. අද මං හිතන විදිහට භික්ෂුන් වහන්සේලා එළියට බහි. හෙට මං හිතන්නේ විශ්වවිද්‍යාල තරුණ තරුණියන් එළියට බහි. ඊට ඔගේ පීක් එක වෙන්න ඕනේ. අවසන් දිනේ වෙන්න ඕනේ 9 වෙනිදා. يعني මේ 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 දවස් ටිකේ මේ ක්‍රියාකාරකම් වල අවසානයේ විය යුත්තේ 9 වෙනිදා මෙයා ගෙදර යන එක. ඒ නිසා තමයි මේ එක දිගට සියලුම සංවිධානයන් ස්වේච්ඡාවෙන් එළියට බහැලා බය නැතුව එළියට බහැලා අම්මලද තාත්තලද වෘත්තීය සමිතිද නොයෙකුත් විදිහේ සංවිධානය ශිෂ්‍ය සමිතිද ශිෂ්‍ය සංවිධානද මේ ඔක්කොම එළියට බහැලා දවසක් දවසක් දවස පුරා මේ විදිහට මේ මේක බිල්ඩ් අප් කරන්න ඕනේ මේ 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 තියෙන විරෝධතාවය ටික 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 ඉස්සරහට ගෙනියන්න ඕනේ ඉස්සරහට ගෙන යෑමේ ප්‍රතිඵලය තමයි නම් වෙනද ප්‍රතිඵලයයි අපි දකින්න ඕනේ නම් වෙනද තමයි ප්‍රතිඵලය දකින්න ඕනේ ඉතින් ඒ නිසා මම ආරාධනා කරන නැවත නැවත අපේ සියලුම දේශපාලන මතවාදයන් දේශපාලන ප්‍රතිපත්ති අපි මොහොතකට අමතක කළා දාමු මේ ගෝඨාභය රාජපක්ෂ ඉන්නකම් සජිත් ප්‍රේමදාසට ආණ්ඩුවක් හදන්නත් බෑ ඇත්ත කතාව ඒක අනුර කුමාර් දිසානායකට ආණ්ඩුවක් හදන්නත් බෑ වෙන කාටවත් ආණ්ඩුවක් හදන්න බෑ රටේ ජනාධිපති ඉන්නකම් එහෙනම් රටේ ජනාධිපති ගියොත් තමයි අපිට ජාත්‍යන්තර වශයෙන් අපිට සැලකිල්ලක් ලැබෙන්නේ අපි ගැන විශ්වාසයක් නැවත ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ ජනාධිපති යන්න ඕනේ ඒක තමයි මහ පොළවේ තියෙන යථාර්ථය මහ පොළවේ මිනිස්සු ඉල්ලන්නේ එහෙනම් ජනාධිපති යන සටනට පක්ෂපාත ભેදයකින් තොරව සිරු දෙන එක්කහුව වෙන්න ඕනේ. සිරු දෙන එක්කහුව වෙලා ඒගොල්ලන්ගේ ඉන්න අනුගාමිකයන් රටේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ. ඒ සඳහා තමයි අපි හැම වෙලාවෙම කියන්නේ සියලුම දේශපාලකයන්ට එළියට බහින්න. මේක මෙතන දැන් අපේ වෙලා දින ගොඩක් අපේ රටේ තවමත් මේ කුහකත්වයේ තියෙන කියන දේ ඔළුවේ තියෙන ඉඳ තමයි මේ හැම දෙයකටම සිද්ධ වෙලා තියෙන්නේ. SJB එකේ කොහේ හරි තැනක කවුරු හරි උද්ඝෝෂණයක් කරොත් එහෙම ඒකට තරහ යනවා JP අයට. ඒකට පෙරටුගාමියට තරහ යනවා. ඒකට TNA අයට තරහ යනවා. එතන JP එකෙන් කොහේ හරි තැනක උද්ඝෝෂණයක් කරොත් මේක SJB එකට තරහ යනවා. පෙරටුගාමි එකට තරහ යනවා. TNA එකට තරහ යනවා. මේක නෙවෙයි විය යුත්තේ. කවුරුත් මෙතන එක දා ගන්නවත් නායකයෙක් වෙනවත් මේ අරගලයේ පටන් ගත්තා කියලා කියනවත් අවශ්‍ය නැහැ. කාටවත් මේකේ අරගලයේ ක්‍රෙඩිට් එකේ ආයුතු නැහැ. අරගලයේ ක්‍රෙඩිට් එක මිනිස්සු තමයි ගන්න ඕනේ. ඒක කරේ කවුද? ඒක SJB කෙනෙක්ද කරේ? JP කෙනෙක්ද මූලිකත්වය? ඒක ඇති වැඩක් නැහැ. කොහේ හරි තැනක කවුරු හරි කෙනෙක් අරගලයක් කරලා ජනාධිපති ගාවට යනකොට තව කෙනෙක්ට තරහ යන්න ඕනේ නැහැ. තව කෙනෙක්ට ඒකට මෙයා කරන්නේ මේ ඩීල් එකක් මෙයා කරන්නේ වෙනත් වැඩක් මෙයා මේ හදන්නේ මෙයාගේ දේශපාලනේ හදාගන්න පක්ෂ දේශපාලනේ හදන්න කියලා කියන්න අවශ්‍ය නැහැ. ඒක කවුරුම හරි කරනවා නම් හෙට යන්න කියන්න තව තරුණ තරුණියන්ට එක්කද ජනාධිපතිගේ ගේ ඉස්සරහට ඒක අපි හැම කෙනාම ඇප්‍රීෂিয়েට් කරලා කතා කරන්න ඕනේ. ඒක ශක්තිමත් වැඩක්. ඒක ලේසි වැඩක් නෙමෙයි.
ජනාධිපති කෙනෙක්ගේ ගෙයක් ඉස්සරහට යන එක අගමැති කෙනෙක්ගේ ගෙයක් ඉස්සරහට යන එක මේගොල්ලන්ගේ ගේමක් ඉල්ලන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි ඒක හැම කෙනාම කරන්න ඕනේ වැඩක් ඒක හෙට කිසිම දේශපාලනයකට සම්බන්ධ නැති නිර්පාක්ෂික කෙනෙක් තනියෙන් ගිහින් කරනවා කියන්නේ ඒක අපි හරිනම් ඒක හරි වැඩක් කියලා කියන්න ඕනේ එහෙම කියන්න අපි මැද තැනකට එන්න ඕනේ මොකද මේක දැන් අපේ පොදු හතුර කවුද කියලා මුලින් හඳුනා ගන්න බෑ දැන් පක්ෂ දේශපාලනයක් ඇති වැඩක් නැහැනේ මේ වෙලාවේ පක්ෂයක් ගොඩනගන්නව පක්ෂ දේශපාලනය කර කර ඉන්න වෙලාව වන්නේ අපේ පොදු හතුර මේ රට මේ වගේ තත්ත්වෙට ඇදලා දාපු ඇති හැකි මිනිහගේ ඉඳන් නැති බැරි මිනිහා වෙනකම් පාර රස්තිය අදු වෙනවා දැන් ඒ කියන්නේ සල්ලි තිබ්බත් පාර රස්තිය අදු වෙන්න වෙලා සල්ලි නැති වුණත් පාර රස්තිය අදු වෙන්න වෙලා දැන් මේ ටිකකට කලින් පාස්පෝර්ට් පෝලිමේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවා ප්‍රසූත කළා කවදාවත් අපි අහපු දේවල්ද මේ किसी दवस अभी जीवित कालट मे मंग अवरुदे जीवत् मे जीवित कालट कवदा पोली मक पास्ट गंड बलागे निन्गम लमे खंबुरा हलने पेरे दवस ये तात की ना पन अदीन कवाहन ए पन दिन कटी ओको मे महसी तात पन अदीन इट खलीन दवसे बोरले टिकल पारे तात की पारे के लिए मेरी इट खलीन दवस अम्मा की तमुट लमाइंट कंड बुंड दिंड बैकी චන්ද්‍රිකා වැඩ ළමයි දෙන්නත් විසික් කළා අම්මත් විසික් මේ මේ අයින් කරනද ඒ අම්මට පණ ගන්න ඒ හදපු පැය භාගයක් තිස්සේ මිනිස්සු පණ ගන්න හදපු වීඩියෝ එකම ඇති ඔබට සොය කම්පනියක් හිතේ අමාරුවක් හිතට හැංගීමක් තියෙනවා නම් ඒ වීඩියෝ එකම ඇති මේ මිනිස්සයාගේ ගේ ඉස්සරහට ගිහිල්ලා මේ මිනිස්සව එළියට ඇදලා දාන්න මගෙන් හැම කෙනාම අහනවා කොහොමද ඊයේ යන්න ප්ලෑන් කරේ කොහොමද ඒක තීරණය වුණේ ඒ වීඩියෝ එක දැකලායි තීරණය වුණේ ඒ වීඩියෝ එක දැක්ක මමත් අම්මා කෙනෙක් මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා අම්මා කෙනෙක් තමුන්ගේ බඩින් වදාපු ළමයෙක්ව ගඟට විසි කරන්නේ නැහැ අන්තිමට මම ඒ කියන්නේ එහෙම විසි කරන්න හිතක් එනවා කියලා කියන අම්මා කෙනෙක්ට ඒ මනුස්සයර කරගන්නම දෙයක් නැති හින්දා කණ්ඩ බොණ්ඩ දෙන්න විදියක් නැති හින්දා කරගන්නම දෙයක් නැති හින්දා තමයි අම්මා ළමයි දෙන්නා විසි කරේ තමුන්ගේ බඩින් වදාපු තමුන්ගේ තනේ කිරි ටික දීපු ළමයෙක්ව මොන අම්මටද පුළුවන් ගඟකට විසි කරන්න ඒ කියන්නේ මේ මනුස්සයාට ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් උප්පරිම දැනට ඇවිල්ලා කියන්නේ ජීවිතේ නැති කර ගන්න තැනටම ඇවිල්ලා. ඒතර ඒ අම්මා නැති වුණා. එයාගේ එක දරුවෙක් නැති වුණා. මං හිතන්නේ තව එක දරුවෙක් ජීවත් වෙනවා. ඒතර ඒ දරුවා මුළු ජීවිත කාලෙම සහෝදරයෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැතුව ජීවත් වෙන්න වෙනවා. එදා ඒ වීඩියෝ එක බලලා තමයි මං තීරණය කරේ මම මොන ක්‍රමයෙන් හරි නැවතත් මේ රටේ මිනිසුන්ගේ නැවතත් ඇගේ තියෙන ඒ ජවයේ එළියට ගන්න නැවතත් මම යනවා කියලා. මම නැවතත් ඒ ගේ ඉස්සරහට යනවා කියලා එදා තමයි මම තීරණය කරේ. මොකද මමත් අම්මා කෙනෙක්. ඒ වේදනාවේ අම්මට විනාඩි 20ක් පැය භාගයක් තිස්සේ වටේ ඉන්න මිනිස්සු හුස්ම දෙන්න හදන ඒ වීඩියෝ එක දැක්කනම් මම නම් හිතන්නේ හිතප්පුවක් තියෙන මිනිස්සෙට ඒක එතන ඇඬුන් නැත්තම් තමයි පුදුමේ. මට ඒක දැක්කයින් පස්සේ මට ඇත්තටම මේ ඒ වේදනාව මට දරා ගන්න බැරි වුණා. එදා තමයි මම තීරණය කරේ මම යනවා කියලා. ඒ අනුව ඉතින් අපිට ඇත්තටම හරිම සූක්ෂම විදියට අපි ගියේ ඇත්තට මේ රටේ මොකක්ද එකට කියන්නේ බුද්ධි අංශය ගැන නම් කතා කරලා වැඩක් නැහැ මම දන්නේ සමහරු කියන මේ ජනාධිපතිතුමා දැන් ඔය දෙහෙම කරපු මිනිහෙක් කියලානේ කියන්නේ මට ඊයේ නම් තේරුණා පැහැදිලිවම යුද්ධ කරපු හමුදාවීට තුවක්කුවක් නම් අතපතවත් ගාලා නැතුව ඒ හමුදාවින්නේ ලොකු ලොකු මහතුන්ට තේ යල්ලන වැඩේ කෑම එක ගිහිල්ලා දෙන වගේ කෑම එක බෙදලා දෙන වගේ වැඩේ තමයි කරන්න ඇත්තේ මේ මිනිස්සු හමුදාවින්නේ කාලේ කියන්නේ එහෙමවත් දැන් තමුන්ගේ ගේ ඉස්සරහාට කාන්තාව දෙතුන් දෙනෙක් කෙනේ එක හොයාගන්න ඔබ දකින්න ඇති වීඩියෝ වල අපි යනකොට ගේට්ටුව තැන්නලා දාලා අපි එනකොට තමයි ගේට්ටුව වැව්වේ තේ එහෙමවත් ඉන්ට එක නම් අන්තිමයි මොකද අපි මේ ෆෝන් වලින් ඒ වලින් ඕකන කතා බහ කරගන්නේ ඉතින් එහෙමවත් හොයාගන්න බෑ කියන්නේ අන්තිමයි දැන් ආරංචියක් දෙනවා එතන ඒ ඉස්සරහා වැඩ කරපු පිරිමි ළමයි වයි තරුණ ළමයි ඉන්ට ටික් කරන ළමයි ළමයින්ගේ කිසි වැරද්දක් දන්නේ නැහැ ඒ ළමයි මොනා කරන්නේද මං ඉතින්ට කියයි කියලා. ඒ ළමයි වහිම ඉන්ටඩික් කරන එකෙන් කවදාවත් එතනින් වෙන්නේ කවුරු හරි දුප්පත් තව ගෙදරට කන්න බොන්න දෙන කොල්ලෙක්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් විනාශ කරන එක. ඒ වැඩේ කරන්න එපා කියලා මං ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් ඔයාගේ තියෙන හැකියාවට අනින් මිනිස්සු පලි නැහැ. දැන් ජාතික ආරක්ෂාව මේ ආරක්ෂා කරනවා වගේ දේවල් කියලා ආවට ඉතින් තමුන්ගේ ගෙදර ආරක්ෂා කරගන්න බැරි මිනිහා ගැන රටේ වෙන මොන කතාවද? ඒ කියන්නේ වගාව කෘෂි කර්මාන්තය සම්පූර්ණයෙන්ම කාලා දැම්මා. සෞඛ්‍ය කාලා දැම්මා. අධ්‍යාපනයේ කාලා දැම්මා. රටේ සියලුම ශේෂ්ඨයන් කාලා දැම්මා. අන්තිමට දැන් ඕගොල්ලන් හිතා ගන්නකො ඉදිරියේදී ආරක්ෂාව රටේ ජාතික ආරක්ෂාවත් ඔතනම තමයි තියෙන්නේ. මම වෙනුවට ඔතෙන්ට ඊයේ බෝම්බයක් බැඳගෙන මිනිහෙක් ආවා නම් ඒත් ඔය විදිහට යන්නේ. නිකන් කල්පනා කරලා බං තුවක්කුවක් අරන් කවුරු එකෙක් කරන සටපට කාලා වෙඩි තියාගෙන ඉන්න ජනාධිපති ගේස් ඇතුළටම යනකන් දන්නේ නැහැ. මම මේ කියන්නේ මේ දැන් නම් මම දන්න විදිහට නම් හේතන ආරක්ෂාව දාලා ඉතින් ඇත්තටම අපි දවස් කීපයක තිස්සේ ඉඳන් මේක මේ සූදානම් කරගත්තේ මම දැනගෙන හිටියා ඉතින් මේ අපි එනවා කියලා කි දැන් ඔය අගමැතිතුමාගේ ඉස්සරහට නම් එනවා කියලා ගියාම නේ 2000ක් විතර පොලිසියෙන් දැම්මේ
එනවා කියලා ගියොත් එහෙම ජීවිතේට ඔය වැඩේ කරන්න බැරි නිසා මගේ දැන් උනත් ගිහිල්ලා බලන්න මගේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියන page එකේ අපි බොරු post එකක් මම මේක දැන් මේ කියන්නේ ගොඩක් අය කොහොමද මේක කරේ කියලා අහන හින්දා මම කරපු විදිය මොකද ආයේ මම මේ කරපු දේ ආයේ දවසක කරන්නේ නැහැ මම මගේ plan ඕනතරම් මම මං කරපු විදියවල් කියලා තිනවා plan හැබැයි ඉතින් ආයේ ඒ plan එකම කරන්නේ නැති හින්දා මම කියන්නම් කොහොමද කියලා කරන්න නැත්නම් ගොඩක් අය හරි සැකයක් සමහරු මට අහනවා මේ මෙච්චර කොහොමද මේ කියන්නේ මොකක් හරි කොහොම හරි ගනුදෙනුවක් තියනවාද කියලා එතුමත් එක්ක ඔච්චර ප්‍රශ්නයක් නැතුව උතන්ට ගියේ සමහර මාධ්‍යවේදිනුත් මගෙන් ඇහුවා මේ මොකක් හරි ඩීල් එකක්ද මේ කොහොමද ඔච්චර ගියේ කියලා මං ගියපු විදිය කියන්නම් මොකද ওই විදියටම තමයි මට ජනාධිපතිගේ ගේ ඉස්සරහට යනකොටත් ඕකමනේ කිව්වේ පස්සෙ ඉතින් කට්ටියට තේරුණානේ මොකද්ද මම කරේ කියලා ඉතින් ඇත්තටම උතන කොටිම කිරණන් ওই තැන අපි ඊට කලින් දවස් 3ක් තිස්සේ අපි උතන කැරගෙනවා කිසි කෙනෙක්ට හොයා ගන්න බැරුණා මමම ගියා දෙපාරක් විතර මමම ගියා පාරවල් ටික බලා ගන්න මගේ යාළුවෝම මන් දාලා යව පාරවල් ටික බලා ගන්න. එතන ඕගලන් දන්නව අර ඩච් හොස්පිටල් එකත් එක්ක තියෙන රෙස්ටුරන්ට් වගේක් තියෙනවා. ඒ රෙස්ටුරන්ට් එකත් එක්කම පොඩි අතුරු පාරක් තියෙනවා. ඒ අතුරු පාරෙන් තමයි අපි ඇතුළට ගියේ. අතුරු පාරෙන් එහෙමම ඇතුළට ගිහිල්ලා ඉතින් අපි යනකම් දන්නේ නැහැ මම කැප් එකයි කන්නඩි දෙකයි මාස්ක් එකයි දාගෙන හිටියේ. මම ඇත්තටම අඳුනගත්තේ නැහැ. ඊට පස්සේ ඇතුළටත් ගිහිල්ලා ඉවර වෙලා තමයි මම කැප් එකයි මාස්ක් එකයි ඔක්කොම ගැලවුවෙන් පස්සේ තමයි අඳුනගත්තේ. ඊට පස්සේ තමයි අර ඕගලන්ට පේන්නේ මම එතන නේද දුවගෙන දුවගෙන දොර ගේට්ටුව වාන්න කියලා කියන්නේ එතකොට තමයි. ඉතින් ඇත්තටම එතෙන්ට අපි එතකොට රෙස්ටුරන්ට් එකක තමයි හැංගිලා නිකන් කතා කර කර හිටියේ. ඊට පස්සේ අපි ඉක්මන් උනේ ඇත්තටම අපි තව ගොඩාක් කාන්තාව ලෑස්ති කරන් හිටියේ. හැබැයි අපි ගොඩ දෙනෙක් උතන්ට ගියානම් ඕක කරන්න හම්බ වෙන්නේ නැහැ. අපේ බලාපොරොත්තු තිබ්බේ අපි ඔතන්ට ගිහිල්ලිවල අනික් කට්ටිය විශාල සෙනඟක් ඔතන්ට ඇවිල්ලා ওই ගේටු ටික ඔක්කොම කඩාගෙන ඔතන්ට එයි කියලා. ඇත්තම නලින් බණ්ඩාර මහත්මේ අපේ මන්ත්‍රීතුමා ඇතුළු පිරිස ගේටු තුනක් ද කොහෙද කඩා ගන්න පුළුවන් වුණා. අන්තිම ගේටුව තමයි ගොඩ කඩා ගන්න බැරි වුණේ. ඒක උඩ තමයි දැන් කඳුළු ගෑස් වතුර ගැහුවේ. ඇත්තම මේ සෙනඟ ආව නම් එහෙම අරගලෙන් අපිට ඉවර කරන්න තිබ්බ නම් වෙන්න. ඒ කියන්නේ අපි දවස් 3ක් 4ක් හරි ওই ගේට්ටුව ඉස්සරහා ඉඳගෙන ඉන්නකොට මේගොල්ලන්ට මුකුත් කරන්න බැහැනේ. ඉතින් ඇත්තටම ඊට පස්සේ මට එතනට බිම්ෂානි ඩීඅයිජී බිම්ෂානි මහත්මිය ඇවිල්ලා අපි ඉඳගෙන ඉන්නකොට ඇවිල්ලා කිව්වා ජනාධිපතිතුමා කියනවා ඇතුළට එන්න කියලා. මට මාව හම්බ වෙන්න ඕනේ කියලා. මං කිව්වා මම එහෙනම් යනවා නම් මම ෆෝන් එක අරන් මට යන්න වෙන්නේ. එයාට එක්ක එළියට එන්න කියන්න. එළියට එන්න බෑ කිව්වා. ඊට පස්සේ නම් ඇතුළට එන්න කියන්න කිව්වා. ඊට පස්සේ මම ගමන් ෆෝන් එක අරන් ලයිව් එකක් යනවා හැබැයි. මොකද ලෝකෙට පෙන්නන්න ඕනේ මම ඇත්ත එක්ක කතා කරන්නේ මොනවාද කියලා. මම ලයිව් එකේදී කියනවා ජනාධිපතිතුමා ඔයා මේ තනතුරෙන් අයින් වෙන්න. රටේ මිනිස්සු කියනවා ඔයාට අයින් වෙන්න කියලා. මෙහෙමයි මෙහෙමයි රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා කියලා. මම ලයිව් එකක් යනවා කමක් නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මම මේ විස්තරේ ජනාධිපතිතුමාට දැනුවත් කරලා කියන්නම් කියලා. දැන් අපි ඇත්තටම අතන බලාගෙන හිටියා එතුමා මට එන්න කියලා ඇතුළට පණිවිඩ එවපු හින්දා. මොකද හැමදාම හැම කෙනාම ඉතින් ජනාධිපතිතුම ගොඩක් අය හිතනවා ජනාධිපතිතුමාගේ ගේ ඉස්සරහට ගින් කෑ ගහනවා යා ජීවිතේට එළියට එන්නේ නැහැ. ඉතින් මේක ඇත්තටම අපි මේ කරපු ප්‍රෙෂර් එකේ හැටියට එතුමාට සිද්ධ වුණා මට වෙලාවක් දෙන්න ඇතුළට එන්න කියලා. කියන්නේ එතුමා පණිවිඩ එව්වා එන්න කියලා. කොමාරි ඔහොම ඉන්නකොට එක පාට මේ ඔය මේ පොලිස් යුනිෆෝම් නෙමෙයි අනික නිකන් සාමාන්‍ය ට්‍රැක් සූට් අරගත්ත කාන්තාව සහ පිරිමි කට්ටිය එක පාට අපි වට කරගත්තා. වට කරපු ගමන් මාව පිරිමි සහ කාන්තාව දෙගොල්ලම මාව උස්සලා උස්සගෙන මාව බස් එකට විසික් කරා. එතනදී තමයි අපි ලයිව් එක කට් වෙන්නේ. අපි ලයිව් එකක් කර කර ඒවල හිටියේ කට් වෙන්නේ. මොකද අපේ ෆෝන් ඔක්කොම මගේ ෆෝන් එකේ ඊයේ අපිට මට මේ පොලිසියෙන් එළියට එනකොට තමයි මගේ ෆෝන් එක දුන්නේ. එතන හිටපු උප පොලිස් පරිශීලකවරෙන් මගේ ෆෝන් එක ඇදලා ගත්තා බලෙන්. එහෙම කරන්න බෑ. කිසිම කෙනෙක්ට එහෙම කරන්න බෑ. මගේ සහ උමා කියන මන්ත්‍රීවරියගේ දෙන්නගේම ෆෝන් දෙක උදුරලා ගත්තා. මාව උස්සලා විසික් කරා. මේ මාත් එක්ක හිටපු සියලුම කාන්තාවන්ට පිරිමියයි ගැහුවා. සියලුම අයට පහර දුන්නා. කොණ්ඩෙන් ඇද්දා. පිටට පහර දුන්නා. ඇඟේ එක එක තැන් මිරිකුවා. මේ ඒ වගේද පිරිමියටත් ගැහුවා. පිරිමි අය තමයි මේ ඔක්කොම මේ පහර දීම් සිද්ධ කරේ. අපි ඒ ඔක්කොම ඊයේ කට උත්තරේ සඳහන් වෙනවා. අපි ඇහුවා අපි වෙයි අතරංගුවට ගන්න කියලා. මොකද අපි කිසිම නීතිමය වශයෙන් වැරදි දෙයක් එතන කරලා තිබ්බේ නැහැ. ඕන කෙනෙක්ට තියෙනවා මහපාරේ ඇවිදගෙන යන්න නිදහස. ජනාධිපතිතුමාගේ නිවස ඉස්සරහා තියෙන මහපාරේ එතන අපි හිටියා. අපි කිසිම වාහනයකට යන්න බ්ලොක් කරලා තිබ්බේ නැහැ. වාහන වලට යන්න පුළුවන් වෙන විදිහට අපි පැත්තකට වෙලා හිටියා. අපි මැද ඉඳගෙන හිටියත් වාහනයක් එතනින් යන අපි නැගිලා යන්න ඉඩ දෙනවා. ඒතර අනික් එක තමයි අනික් කාරණාව මේ රටේ ව්‍යවස්ථාවෙම දීලා තිනවා උද්ඝෝෂණය කිරීමේ අයිති. අපි උද්ඝෝෂණයක් ප්‍රොටෙස්ට් එකක් කරේ. කාන්තාව ඔක්කොම කට්ටිය 12 දෙනා එතන. කාන්තාව සහ පිරිමි ඔක්කොම එකහු කරාම 12 දෙනා හිටියේ.
කිසිදු නීති විරෝධී වැඩක් සිද්ධ වුණේ නැහැ. ඉතින් අපි අහුව අපිව ඇයි මේ විදිහට බලහත්කාරයෙන් අරගෙන යන්නේ කියලා. ඒගොල්ලෝ උත්තර දුන්නේ නැහැ. ඊට පස්සේ පොලිසියේ පැය 4-5ක් විතර අපිව තියාගෙන හිටියා. ඔය ඇප කතන්දරේ කතන්දරයක් නෙවෙයි සිද්ධ වුණේ. අපිව රඳවාගෙන තියන් හිටියා. අපිට තව වෙනකන් නඩුවක්වත් දාන්න උසාවි ගෙනියන්න කතා කරන්නේ. උසාවියෙන් නෙමෙයි අපිට ඇප දුන්නේ. පොලිස් ඇපියල් ලබා දුන්නේ. පොලිසිය අපිව රඳවාගෙන අපෙන් කට උත්තරයක් ගත්තා. කට උත්තරේදී අපි සියලු දෙනා වෙච්ච සිදුවීම කට උත්තර දුන්නා. එතනින් එහාට ඉතින් අපිව රිලීස් කරා. මොකද ඇත්තටම ඒගොල්ලන්ට දාන්න නඩුවක් ඇත්තෙත් නෑ අපිට. දාන්න චෝදනාවක් ඇත්තෙත් නෑ. ඒ නිසා ඒගොල්ලන් ඇත්තටම එතන ඒගොල්ලන් ගුමනා වුණේ. අපිව එතනින් අයින් කරලා අර ජනාධිපතිගේ නිවස ඉස්සරහා ඒ කරපු අපි හිටගෙන හිටපු එකෙන් පිරිස අයින් කළා අයින් කරන් යන්න. ඊට පස්සේ ඉතින් ඇත්තටම අපි හෙලා දකින්න මේ වගේ වැඩ. මොකද මගේ මාව ඒ උස්සලා විසික් කරපු මේ බස් එකට විසික් කරපු එකෙන් ඇත්තටම මේ මගේ මේ ඇඟේ මේ කොන්ද පොඩ්ඩක් මේ 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 මෙව වෙලා තියෙනවා මේ එතන බිම වැදිච්ච නිසා. හැබැයි මට වඩා පහර දුන්නා මට පහර දීමක් කරේ නැහැ. මාව ඒ විසික් කරපු එකෙන් තමයි මට පොඩ්ඩක් කොන්ද මෙව වුණේ. හැබැයි පහර දුන්නා මාත් එක්ක ගියපු කාන්තාවන්ට ඇඟේ මේ අනවශ්‍ය තැන් මේ මේ කියන්නේ හයියෙන් කියන්නේ තල්ලු කරලා මිරි කළා වත් පුළුවන් තරම් කොහොම හරි වද දීලා තියෙනවා. ඒ සියලු දෙනාම ඔවුන්ගේ කට උත්තරේ ඒව සඳහන් කරලා තිනු. පිරිමියාටත් ගැහුවා. පිරිමියාටත් පහර එල්ල කරා. ඉතින් මේ පොලිසියේ ඒ තියෙන දැන් මේ ගෙදර ඉස්සරහට එනකන් හොයා ගන්න බැරි වෙලා ඊට පස්සේ පොලිසිය අපිට මේ විදිහට ප්‍රහාර එල්ල කරන එක වැරදි. කියන්නේ පොලිසිය පළවෙනි මුල ඉඳන්ම හරියටම ආරක්ෂාව සපයනවා නම් ඒ දේවල් මුල ඉඳන් ජනාධිපතිතුමාගේ ඔය විශේෂයෙන් ඔය ඉන්ට් එකේ ඉන්න ඔය ප්‍රධාන පොලිසිය කට්ටිය බලා ගන්න ඕනේ. ඉතින් අපි ඔතනට යනකන් කිසි කෙනෙක්ට හොයා ගන්න බැරි වුණා කියලා කියන්නේ ඉදිරියේදී නැවතත් ඕන කෙනෙක්ට ආයසරයක් මොන උපක්‍රමයක් හරි හොදලා ඔතනට යන්න පුළුවන්. ඔක උපක්‍රමශීලී වෙන එක තමයි ඔතන වැදගත් වෙන්නේ. ඉතින් මං ඇත්තටම එවලේ මං හිතුවා අපි එතන ඉස්සරහා ඉන්නකොට ගොඩක් සෙනග එතන පිරේ කියලා. ඒ අනුව ඇත්තටම සෙනගත් ආවා. මම ඉතින් නලින් බණ්ඩාර මහත්මයාගේ ඒ කට්ටිය වගේම වටපිටාවින් ඉන්න අයත් ගොඩාක් එතනට ආවා. හැබැයි වැඩේ තියෙන්නේ මේ මේ අපි ওই හය ඊයේ කරා වගේම හැමදාම ওই වැඩේ වෙන්න ඕනේ කියලා මම කියන්නේ. එහෙම වුණාන් තමයි 9 වෙනිදා මේක ඉවරයක් වෙන්නේ. 9 වෙනිදා උදේ පටන් අරන් රෑ මේක ඉවර වෙයි කියලා කවුරුත් හිතන්න එපා. දවස් ගණනාවක් තිස්සේ කරගෙන යන විරෝධයේ අවසාන දවස තමයි 9 වෙනිදා වෙන්න ඕනේ. දැන් 9 වෙනිදා නම් මම ගෙදර යවන්න ඕනේ. 9 වෙනිදා උදේ ඉඳන් ප්‍රොටෙස්ට් කරලා රෑ මියා ගෙදර යවයි කියයි කියලා කවුරුත් මම හිතන්නේ ඒක සිද්ධ වෙයි කියලා. හැබැයි එක දිගට මේ දේ කරගෙන ගියොත් අදත් ප්‍රොටෙස්ට් කරන්න ඕනේ, හෙටත් කරන්න ඕනේ, දිගටම කරන්න ඕනේ. මේ 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 ප්‍රෙෂර් එක මේ අපි යොදවන මේ ජවය දිගටම කරගෙන යන්න ඕනේ කියලා මම හිතන්නේ. අන්න ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ මොන පක්ෂෙන් මොන කණ්ඩායමෙන් මේක කරත් ඒ සඳහා අපෙන් ලැබිය යුතු සියලුම සහයෝගයන් ලැබෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ මට නම් ඇත්තටම STAB එකකින් විතරයි මේක කරන්න ඕනේ. අතනින් විතරයි කියන එක මම මගේ කිසිම විදිහකින් අදහස් නැහැ. අපේ පක්ෂේ කිසි කෙනෙක්ගේ මේ අදහසක් නැහැ. අපිට කිසි තැනක අපි තමයි මේක කරේ, අපි තමයි මූලිකත්වයේ ගත්තේ කියලා අපිට එහෙම මානසිකත්වයක් නැහැ. අපි කියන්නේ කවුරුම හරි මේ දේ කරනවා නම් අපි ඒකට සහයෝගය දෙනවා. අපි ඒකට මැදිහත් වෙනවා. මොකද ඇත්තම ඒක නෙවෙයිද වෙන්න ඕනේ. දැන් සමහරක් ගාට සමහර පක්ෂ වලට අපිට මේගොල්ලන් එක්ක එක්කව වෙන, අපිට මේගොල්ලන් එක්ක එක්කව වෙන්න බෑ කියලා කියන්න පුළුවන්. ඒ මොන දේ කරන්නත් ඒ ආණ්ඩු හදන්න කලින් මුලින් මේ පුද්ගලයා අයින් කරලා ඉන්න බෑ. මේ පුද්ගලයා අයින් කරාට පස්සේ තමයි ඊළඟට සර්වපාක්ෂික ආණ්ඩුවකට යනකොට එන්නේ ඒගොල්ලන්ට උඩ තීරණය කරන්න පුළුවන් පැත්තකට වෙලා උදව් කරනවාද, මේකට එක්කව වෙලා උදව් කරනවාද, ඒ සියලු දේවල්. ඒ හින්දා මේ පළවෙනියට මුලින් මේ මිනිසුන්ගේ ඉන්න මිනිසුන්ගේ අරගලයට සහයෝගය දක්වන්න ඕනේ. ඒ හින්දා මම ඉල්ලා සිටින ඔය නොයෙකුත් කතා කියන පක්ෂවලට තමුන්ගේ තියෙන උද්දච්චකම් අයින් කළා දාලා සියලු දෙනාම එක්කහු වෙන්න. පළවෙනි දේ ඒක. තනියෙන් මේක කිසිම කෙනෙක්ට කරන්න බෑ. තනියෙන් ආණ්ඩු හදන්න වෙන්නේ නෑ ඉස්සරහට කිසි කෙනෙක්ට. මම ඒක කවදාවත් විශ්වාස කරන්නේ නෑ. සියලු දෙනාගේ එක්කහු වීමෙන් කරන සර්වපාක්ෂික ආණ්ඩුවකින් මේ රටේ ප්‍රශ්න ටික විසඳුවායින් පස්සේ ඊළඟට දෙන්න මිනිසුන්ට අවස්ථාවක්. මිනිස්සු විශේෂයෙන්ම කැමති වැඩියෙන්ම කැමති කෙනාව පත් කරලා යවන්න. මිනිස්සු එක තීරණය කරයි. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඒකනේ. නැතුව දැන් ඉඳන්ම අරගොල්ලන් එක්ක බෑ මේගොල්ලන් එක්ක බෑ කියලා කියන එකේ තර්කයක් මට කිසිම විදියකින් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කවුරුත් හිතන්න එපා මේ වෙලාවේ කිසිම කෙනෙක් ශක්තිමත් කියලා. මහා පොළොවට ගිහිල්ලා දැන් ඡන්දයක් තිබ්බොත් තවමත් පොදු ජන පෙරමුණට ඡන්ද තියෙනවා. මං කියන්නේ ඉස්සර තරම් නැති වුණත් යම් තාක් දුරකට ඇති. අපිටත් ඇති, JVP එකටත් ඇති, පොදු ජන පෙරමුණ. 100% පොදු ජන පෙරමුණේ තියෙන ඡන්ද ටික නැති වෙලා නැහැ. ඒකනේ තවමත් පෝලිං වල මේ දුක් විඳිනවා වගේම කිසි ප්‍රශ්නයක් පෝලිං වලට ගිහිලා කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න මිනිස්සුත් ඉන්නවා. මේ තමයි අර පොදු ජන පෙරමුණට ඡන්ද දෙන කතිය. ඉතින් ඒ හින්දා අපි මේක හරියට තේරුම් අරගෙන මං හිතනවා සියලු දෙනාම එක්කව වෙන මම අද විශේෂයෙන්ම මෙතනට ආරාධනා මම මෙතනට ආවේ කාන්තාව සියලු දෙනාටම
මම ආරාධනා කරන්න මම මගේ සබ්ජෙක්ට් එක කාන්තාවනි මම සියලු දෙනාටම එන්න කිනවා පක්ෂපාත ભેදිකින් තොරව එදා ජනාධිපතිගේ ගේ ඉස්සරහා ගේට්ටුව ගේ ගේට්ටුව පැනනනම් කෙලින්ම ගේ තියෙන්නේ එහෙනම් මම ඇත්තටම කණින් ඇදන් එනවා මට ඒ වෙලේ යන්න අවස්ථාව ලැබුණා නම් මම ওই ගේ හස්සම් මුල්ලක් නෑර දන්නවා ජනාධිපතිවරු ඉන්නකොට අපි ওই ගෙවල් ඇතුළට ගිහින් තියෙනවා එතකොට ওই ගේ ඇතුළට මට යන්න තනියෙන් ගායි හරි යන්න මට chance එක ලැබුණා නම් මං ගෝඨාභය රාජපක්ෂව මහා මේ 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 ජනතාව ඉදිරියට මම අතින් හරි කණින් හරි අදන් එනවා එහෙම chance එකක් මට තිබ්බනම් ඒ වෙලේ ගේට්ටුව වහපු එකෙන් අපිට ඇත්තටම යන්න හම්බුන්නේ නැහැ නැත්නම් අපිව දැක්ක ගමන් ගේට්ටුව වැහුවා තව චුට්ටක් තප්පරයක් දෙකක් මම ඉක්මන් වුණා නම් සමහරට මට ඇතුළට යන්න තිබ්බා සමහරට වෙඩි කණ්ඩක් තිබ්බා ඒ කෙසේ වෙතත් මම රටේ ඉන්න සියලුම කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින කොටුව ස්ටේෂන් එකට උදේ 10 වෙනකොට එන්න අපිට එදා ළඟටම යන්න පුළුවන් වුණා ඔය සිංහයා කියලා කියන මේ මොකද්ද නරියගේ මේ මොකක්ද එකට කියන්නේ නරයාගේ හැම පොර පොර පොරවන් ඉන්න සිංහයා ලෝකෙ සිංහයාගේ නරියා සිංහයාගේ හැම පොරවන් ඉන්න නරියා ගේ ඉස්සරහට යන්න අපිට chance එක හම්බුණා මාත් එක්ක වුණොත් මම පොරොන්දු වෙන ඔය ගේටුත් කඩාගෙන ගේ ඇතුළටම යමු ඒක කරලා පෙන්නන්නම් මම සියලුම දෙනාට මම එන්න ආරාධනා කරනවා මේක මම හැමදාම කියනනේ මේක කරන්න පුළුවන් කාන්තාන් විතරයි කියලා මොකද මේ මේක වැඩියෙන්ම gederin අම්මට තමයි මේ දුක දැනලා තියෙන්නේ මම කියන්නේ තාතර දැනෙන්නේ නැහැ කියලා මම හැම වෙලාවෙම කියන්නේ තාත්තලා එන්න අපේ ආරක්ෂාවට අම්මලා ටික බහින්න එළියට කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නැහැ මම ඒක අත්දැකීමෙන් පහුගිය දවස් ටිකේම දැක්කා කාන්තාව ගොඩක් එළියට බහිනකොට මේ ගොඩක් ඔය ආරක්ෂකංශ බයයි අපිට අත තියන්න එන්න ඒ නිසා තාත්තලා එන්න අපේ ආරක්ෂාවට අම්මලා ටික එක්කහුව වෙලා යම් කඩාගෙන අපිට විතරයි මේ මිනිස්සුව එළියට ඇදලා අරගෙන මේ අසරණ තත්ත්වෙට පත් කරන්න පුළුවන් මේ ධූරයෙන් අයින් වෙන්න කියලා. අපි කිසිම මේ අපේ අත්වල අත්වල ආයුධ මුකුත් නැහැ. මෙච්චර කාලයක් මම පහුගිය කාලේ කරපු එකක දිවත් මම ආයුධයක් අතට අරන් ගියේ නැහැ නේ. හිතේ හයිය විතර අරන් ගියේ. ඒ නිසා සියලු දෙනාට මම ආරාධනා කරනවා කරුණාකරලා මේ වැඩේ අතට අරගන්න එන්න. අපි 9 වෙනිදා අපේ හරියටම කියනවා end game එක 9 වෙනිදා තියෙන්නේ. එදාට අපි මේක අවසන් කරලා දාලා රට නැවතත් යථා තත්ත්වෙට පත් කරන්න පුළුවන් විදිහේ සර්වපාක්ෂික ආණ්ඩුවකට අපි මග හදාගමු කියලා. සිරු දෙනාටම බොහොම ස්තුතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.